නිමාවටපත්ව විශ්වවිස ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම අපේක්ෂිත දක්ෂතම් දැක්වීමට අපොහොසත්වීම හේතුවෙන් මෙවැනිට ශ්‍රී ලංකා ක්‍රිකට් අර්බුද රසකට අත්වැති බව ආරංචි වෙනවා. විශේෂයෙන්ම ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගෙන් දැඩි විවේචන එල්ල වෙනවා ලංකාවේ පරිපාලනය සහ වර්තමාන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට. ඉතින් අයවැනි තත්ත්වයක් තුළ එළඹෙන ඉන්දීය තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නැවත ප්‍රතිසංවිධානය කිරීමේ අවශ්‍යතාවයක් මතුව ඇති බව වාර්තා වෙනවා. යනුව ප්‍රථමයෙන්ම නායකත්වය වෙනස් කිරීමට තීරණය ඇති කර ඇති බව තමයි සඳහන් වෙලා තිබෙන්නේ. යනුව වනිදු හසරංගට විශ්වවිස කණ්ඩායමේ නායකත්වය එහිමි වී යන බව පැවසෙනවා. ඉතින් ඊට අමතරව කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිප දෙනෙක්, ඒ කියන්නේ ලෝක කුසලාන සංජීතයේ සිටි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් මෙවර සංජීතයෙන් ඉවත් කිරීමට කටයුතු කරමින් ඉන්නෝ කියලා තමයි ආරංචි වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් පැත්තෙන්. යනුව ඇන්ජලෝ මැතිව්ස්, වනිදු හසරංග, කුසල් මෙන්ඩිස්, මහේෂ් තීක්ෂණ, ධනංජයද සිල්වා වැනි ක්‍රීඩකයන් මෙවර සංජීතයෙන් ඉවත් කිරීමට කටයුතු කරමින් ඉන්නෝ කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් ඒ අනුව ඔවුන් කණ්ඩායමෙන් ඉවතට විසිවොත් කණ්ඩායමේ නායකත්වය හිටපු නායක විදියට කටයුතු කරන ලස්මුන් සානකට හෝ වර්තමාන කණ්ඩායමේ උපනායක විදියට කටයුතු කිරීමට නියමිත චරිත අසලංක හට හිමිව හිමි වීමට නියමිත බවයි කියලා තියෙන්නේ. ඉතින් ඒ අනුව ඉවත් කරලාද ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වෙනුවට නවක ක්‍රීඩකයන් සහ කණ්ඩායමෙන් එලියට විසිවීගේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කැඳවීමට නියමිත බවයි වාර්තා වන්නේ. ඉතින් යනුව දඟපොන්දිවල ක්‍රීඩක විජේකාන්ත්, ව්‍යාස්කාන්ත්, දිනේෂ් චන්දිමාල් ප්‍රහාරාත්මක පිතිකරුවන් වශයෙන් සැලකෙන බානුක රාජපක්ෂ සහ කුසල් ජනිත් පෙරේරායිට් අමතරව තරග තන්මකට ලක්වි නැවත ක්‍රිකට් පිටියට පිවිසි වර්තමාන ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය ක්‍රීඩා කරන ආරම්භක පිතිකරු ධනුෂ් කකුණ්ඩතිලකටත් මෙවර තරගාවලි ඉන්දිය තරගාවලිය වෙනුවෙන් අවස්ථාවක් හිමිවීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වෙනවා. ඉතින් අයනුව මෙවර සංජීතය පසුගියවර ලෝක කුසලානේ සහ ඊට පෙර ක්‍රීඩා කරපු තරගාවලිවල ක්‍රීඩා කළ ශ්‍රී ලංකා සංජීතයට වඩා සෑහෙන වෙනස් වීමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ. විශේෂයෙන්ම මේ පරාජය වන රැල්ලෙන් බේරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සහ ක්‍රිකට් ආයතනය මෙසේ සංජීතය වෙනස් කර අත්හදා බැලීම් කිරීමට සූදානමින් ඉන්නෝ කියලා තමයි කියලා තියෙන. ඉතින් වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ඉවත් කර කණ්ඩායමෙන් එළියට විසිවී ගිය අද්දැකීම් බහුල පරිණත ක්‍රීඩකයන් නැවත කණ්ඩායමට කැඳවීම පිළිබඳව සහ නවකයින් යළි සංජීතයට කැඳවීම පිළිබඳ ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදිහට ඔයගොල්ලන්ගේ අදහස් පාලින් කමෙන්ට් කරගෙන යන්න.